දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාවෙල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරක සේපාල් අමරසිංහ විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දුව කළා. ඒම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී. එහිදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහානායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයද සිටින බව දන්වා සිටියා. එවැනි කොන්දේසි විරහිත සමාව අයද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ. එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලි කාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අඟුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන්ද සේපාල අමරසිංහ සමාව අයද සිටින බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා. නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද එහිදී නියෝග කළා. තරම ඒ වචන භාවිතයේ වරදක් තිබුණා. පැමිණිලි ඉවත් කරගත්ත අපේ සමාව ඉල්ලීම සලකලා බලලා ඒක හොඳ දෙයක්, ඒක කාරුණික දෙයක්. ඉතින් මම හිතනවා ඒ වචනවල වරදක් තිබුණා කියලා. ඉතින් ඒ වරද පිළි අරන් ඒ හැමගෙම සමාව වෙන්න කියලා කනගාටුව ප්‍රකාශ කරලා අගම් සම්බන්ධයෙන් කතා කරනකොට ටිකක් පරිස්සමින් කතා කරන්න කියන දේ අවවාද කරා. ඒක පිළිගත්තා. බුදුදහම කියන්නේ හැමෝටම අනුකම්පාව දක්වන, කරුණාව දක්වන. මේ වෙලාවෙත් අපිට ඔප්පුනේ ඒකයි. මහානායක හාමුදුරුවන් වහන්සේලා සහ සියලු දෙනා ඒ ගැන කල්පනා කරලා අපේ ඉල්ලීමට ඉඩ දුන්නා. නැත්තම් මට ඇත්තටම ලොකු මිලක් ගෙවන්න සිද්ධ වෙනවා මේ අවස්ථාවේ.